කොරියන්නේත් සඳලී YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න මම අද ගෙනත් තියෙනවා ක්‍රියාපද පාඩමේ අතීත කාලය කියන කොටස. ඉතින් අද අපි යන්නේ ක්‍රියාපද අතීත කාලයට වර්ණා ගන්න. අතීත කාලය. කලින් වගේම අපි බලමු මොකක්ද අතීත කාලය කියන්නේ කියලා. රූප තුනක් තියෙනවා. පළවෙනි රූපෙන් තියෙනවා කන්නම් කියලා, දෙවෙනි රූපෙන් තියෙනවා කනවා කියලා, තුන්වෙනි රූපෙන් තියෙනවා කෑවා කියලා. මෙතනින් අතීත කාල ක්‍රියාපදය තමයි කෑවා කියන එක. ඔයාලා හැමෝම දන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ මෙන්න මේ අතීත කාල ක්‍රියාපද කොහොමද කොරියානු භාෂාවෙන් වර්ණගන්නේ කියලා. ක්‍රියාපදයක් අතීත කාලයට වර්ණගීමේදී ක්‍රියාපදයේ අවසානයට අස්සයෝ, ඔස්සයෝ, හෙස්සයෝ ලෙස යෙදේ. මෙය ක්‍රියාපදවලට පමණක් නොව නාම විශේෂණ පදවලටද යෙදේ. නාම විශේෂණ පද කියන එක ඔයාලා දන්නවා මොනවාද කියලා. ඉතින් මේ කොටස් ක්‍රියාපදවලට විතරක් නෙමෙයි නාම විශේෂණ පදවලටත් යෙදෙනවා කියලා තමයි මේ කියන්නේ. මගේ වර්තමාන කාලයේ කියන පාඩම බලපු කට්ටිය ඉන්නවා නම් එයාලා දන්නවා මේ ක්‍රියාපදයේ අවසානයට, ඒ කියන්නේ වර්තමාන කාලයෙන් වර්ණගද්දී ආයෝ, ඕයෝ, හේයෝ කියලා යෙදුනා. ඉතින් ඒ වගේම තමයි මේකෙදිත් වෙන්නේ. අතීත කාලයට හරවද්දී අස්සයෝ, ඔස්සයෝ, හෙස්සයෝ විදිහට තමයි යෙදෙන්නේ. අපි බලමු අස්සයෝ කියන කොටස. මූලික ක්‍රියාපදයේ ඇතිද අක්ෂර ඉවත් කළ පසු අවසානයේ ඇත්තේ ආ හෝ ඕ ස්වර නම් අස්සයෝ එකතු වේ. කලින් වගේම තමයි, ඒ කියන්නේ වර්තමාන කාලය කියන පාඩමේදී ඉගෙන ගත්තා වගේම තමයි මෙතනදී වෙනසකට තියෙන්නේ අතීත කාලයට හරවන්න අස්සයෝ කියලා වෙනස් වෙන එක විතරයි. ඡබ්ද. ඡබ්ද කියන්නේ අල්ලනවා කියලා. අපි මේක අතීත කාලයට හරවමු ඇල්ලුවා කියලා. දාක්ෂර ඉවත් කරනවා. ඔයාලට පේනව අවසානයේ තියෙන්නේ ආස්වරය. ඒකට එකතු වෙනවා අස්සයෝ කියලා. ඒක වර්ණගෙනවා චබස්සයෝ. චබස්සයෝ ඇල්ලුවා. ඊළඟ උදාහරණේ කදා. ඔයා දන්නවා කදා කියන්නේ යනවා කියලා. ගියා කියලා වරණගමු දාක්ෂර ඉවත් කළා. අවසානයේ තියෙන ආස්වරය එකතු වෙනවා අස්සයෝ. වලට පේනවා එක ළඟ ආ දෙකක් යෙදෙන හින්දා අපි එක ආ එකක් ඉවත් කරනවා. එතකොට එක වරණගින්නේ කස්සයෝ. කස්සයෝ ගියා. ඊළඟ උදාහරණේ චදා. චදා කියන්නේ නිදිනවා. අපි එක වරණගමු නිදා ගත්ත කියලා. දාක්ෂර ඉවත් කරනවා. අවසානයේ තියෙන ආස්වරය එකතු වෙනවා අස්සයෝ. ඔයාලට පේනවා එක ළඟ ආස්වර දෙකක් තියෙනවා. එතකොට ඒක දෙකක් යෙදෙන එකේ තේරුමක් නැති හින්දා එක ආස්වරයක් ඉවත් කරාම ඒක වර්ණගින්නේ චස්සයෝ. චස්සයෝ. දෙවෙනි එක ඕදා. ඕදා කියන්නේ එනවා කියලා. අපි එක වර්ණගමු ආවා කියලා. දාක්ෂර ඉවත් කරා. ඔයාලට පේන අවසානයේ ඕස්වරය තියෙනවා. ඔයාලා දන්නවා අවසානයේට ආහෝ ඕස්වර දෙක තියෙනවා නම් අස්සයෝ එකතු වෙනවා. ඉතින් අපි එකට එකතු කරමු අස්සයෝ කියලා. ඒක වර්ණගින්නේ වස්සයෝ. වස්සයෝ. ඔයාලමගේ වර්තමාන කාල වීඩියෝ එක බැලුවා නම් ඒකදී මේකේ වර්ණගුණේ ආයෝ එකතු වුනහම වායෝ කියලා. ඉතින් මේ වගේමයි මෙතනදිත් වර්ණගින්නේ වස්සයෝ. ආවා. අල්දා. අල්දා කියන්නේ දැනගන්නවා, හැම නැත්තම් දන්නවා කියලා. මේක අපි වර්ණගමු දැනගත්ත කියලා. අතීත කාලයට දාක්ෂරය ඉවත් කරා. අවසානයේ ආස්වරය තියෙන්නේ අපි එකතු කරා අස්සයෝ. ඒක වර්ණගින්නේ අරස්සයෝ. අරස්සයෝ. ඊළඟ එක පල්දා. පල්දා කියන්නේ විකුණනවා. ඒක අපි වර්ණගමු විකුණුවා කියලා. දාක්ෂරය ඉවත් කළා. අවසානයේ තියෙන ආස්වරය ඒකට එකතු වෙනවා අස්සයෝ. ඒක වර්ණගින්නේ පාරස්සයෝ. පාරස්සයෝ. මම හිතනවා ඔයාලට මේ උදාහරණ ටික තේරෙන්න ඇති කියලා. ඉතින් අපි යමු ඊළඟ කොටසට. ඔස්සයෝ. මේකත් කලින් වගේමයි මූලික ක්‍රියාපදයේ ඇති දාක්ෂරය ඉවත් කළ පසු අවසානයේ ඇත්තේ ආහෝ,
ඕස්වර නොවේ නම්. ඒ කියන්නේ ආහෝ ඕස්වර නැතුව අනිත් ඕනම ස්වරයක් යෙදෙනව නම් එතකොට එකතු වෙන්නේ ඔස්සොයෝ. ඔස්සොයෝ. අපි උදාහරණ බලමු. ඉගිදා. ඉගිද කියන්නේ දිනනවා. අපි මේක වරණගමු දින්න කියලා අතීත කාලයට. දාක්ෂර ඉවත් කළා. වලට පෙන අවසානයේ තින්නේ ඊ ස්වරය. ඒ කියන්නේ ආහෝ ඕ ස්වර දෙකෙන් එකක් නෙමෙයි. එතකොට අපි එකතු කරන්නේ ඔස්සයෝ. ඒක වරණගන්නේ ඉගෙස්සයෝ. ඉගෙස්සයෝ. චිදා. චිදා කියන්නේ පරදිනවා. පැරදුනා කියලා අතීත කාලයට හරවද්දී දාක්ෂර ඉවත් කරනවා. අවසානයේ තියෙන ඊස්වරය අපි එකතු කරනවා ඔස්සයෝ. ඒක වරණගන්නේ චොස්සයෝ. චොස්සයෝ. ඊළඟ උදාහරණය උල්දා. උල්දා කියන්නේ අඬනවා කියලා. අපි මේක වරණගමු ඇඬුවා කියලා අතීත කාලයට දාක්ෂර ඉවත් කළා. මෙතන කතා කරන්නේ පච්චිම එක නෙමෙයි. ඊට උඩින් තියෙන ඌස්වරය ඒක ආහෝ ඕස්වර දෙකෙන් එකක් නෙමෙයි. ඉතින් අපි එකතු කරන්නේ ඔස්සයෝ. ඒක වරණගන්නේ ඌරොස්සයෝ. ඌරොස්සයෝ. ඊළඟ උදාහරණය මන්දල්දා. මන්දල්දා කියන්නේ හදනවා කියලා. ඒක අපි වරණගමු හැදුවා කියලා. දාක්ෂර ඉවත් කරා. මන්දල් කියන එකේ අවසානයේ තියෙන්නේ ආහෝ ඕස්වර දෙකෙන් එකක් නෙමෙයි. එතකොට එකතු වෙන්නේ ඔස්සයෝ. ඒක වරණගන්නේ මන්ද රොස්සයෝ. මන්ද රොස්සයෝ. හැදුවා. මිල්දා. මිල්දා කියන්නේ තල්ලු කරනවා කියලා. ඒක අපි වරණගමු තල්ලු කළා කියලා. දාක්ෂර ඉවත් කරා. අවසානයේ තියෙන්නේ ආහෝ ඕස්වර දෙකෙන් එකක් නෙමෙයි. අපි එකතු කරනවා ඔස්සයෝ. ඒක වරණගන්නේ මිරොස්සයෝ. මිරොස්සයෝ. තල්ලු කළා. අවසාන උදාහරණය මසිදා. මසිද කියන්නේ බොනවා කියලා. ඒක වරණගමු පිව්වා කියලා. දාක්ෂර ඉවත් කළා. අවසානයේ තියෙන්නේ ආහෝ ඕස්වර දෙකෙන් එකක් නෙමෙයි. එතකොට එකතු වෙන්නේ ඔස්සයෝ. එතකොට ඒක වරණගන්නේ මාසෙස්සයෝ. මාසෙස්සයෝ. අපි බලමු අවසාන කොටස හෙස්සයෝ. මූලික ක්‍රියාපදය හදා ලෙස අවසන් වන විට හෙස්සයෝ ලෙස වර්ණගේ. කලින් වගේම තමයි වර්තමාන කාලයේදී අපි ඉගෙන ගත්තා හදායක හේයෝ වෙනවයි කියලා. මෙතනත් ඒ වගේමයි හදායක හෙස්සයෝ කියලා අතීත කාලයට වර්ණගෙනවා. කොම්බු හදා කියන්නේ පාඩම් කරනවා කියලා. ඒක වර්ණගෙනවා පාඩම් කළා කියලා. කොම්බු හෙස්සයෝ. චුන්බි හදා කියන්නේ සකස් කරනවා කියලා. ඒක අපි අතීත කාලයට වර්ණගෙනවා චුම්බි හෙස්සයෝ. සකස් කළා. උන්දොන් හදා. උන්දොන් හදා කියන්නේ සෙල්ලම් කරනවා, ව්‍යායාම කරනවා කියලා. ඒක වර්ණගෙනවා අතීත කාලයට උන්දොන් හෙස්සයෝ. ව්‍යායාම කළා, සෙල්ලම් කළා. යෝරි හදා. යෝරි හදා කියන්නේ උයනවා කියලා. ඒක අපි අතීත කාලයට වර්ණගද්දී යෝරි හෙස්සයෝ විදිහට තමයි වර්ණගන්නේ. ඉව්වා කියලා. ඉව්වා. අපි බලමු පාඩමේ සාරාංශය. මොකද මේ වීඩියෝ එකේ මෙච්චර අපි ඉගෙන ගත්තේ කියලා. ලොකු දෙයක් ඉගෙනගෙන නැහැ. ආහෝ ඕ තියෙනවා නම් අස්සයෝ. ආහෝ ඕ නැතුව වෙන ඕනම ස්වරයක් තියෙනවා නම් ඔස්සයෝ. හදා තියෙන ක්‍රියාපදයක් තියෙනවා නම් හෙස්සයෝ. මෙච්චරයි අපි අතීත කාලයට ක්‍රියාපදයක් හරවද්දී මතක තියාගන්න ඕනේ. අපි දැන් යමු ප්‍රශ්න ටිකක් බලන්න. චොනන් හක්යෝ ඒ කස්සයෝ. චොනන් හක්යෝ ඒ කස්සයෝ. මේකේ තේරුම මොකද්ද? මම පාසල් යනවා. මම පාසල් ගියා. ඔව්. මම පාසල් ගියා. චොනන් මම හක්යෝ ඒ පාසල් කස්සයෝ. ගියා. මම පාසල් ගියා. දෙවනි ප්‍රශ්නය. චොනන් කොම්බු හැස්සයෝ. චොනන් කොම්බු හැස්සයෝ. මම පාඩම් කළා. මම පාඩම් කරනවා. ඔව්. මම පාඩම් කළා. චොනන් මම කොම්බු හැස්සයෝ. පාඩම් කළා.
තුන්වෙනිගේ රූපයක් තියෙනවා. ඊසාරමන් ඔජේ ඔදියේ කස්සමිකා. ඊසාරමන් ඔජේ ඔදියේ කස්සමිකා. එක චිබේ කස්සමිදා, දෙක හක්යෝයේ කස්සමිදා. ප්‍රශ්න හිමින් කියවලා බලමු. ඊ මේ, ඊ කියන්නේ මේ. සාරමන් පුද්ගලයා, සාරමන් පුද්ගලයා මිනිසා. ඔජේ ඊයේ, ඔජේ. ඔදියේ කොහෙද, ඔදියේ. කස්සමිකා කියේ. ඊසාරමන් ඔජේ ඔදියේ කස්සමිකා. මේ පුද්ගලයා ඊයේ කොහෙද ගියේ. එක චෙබේ කස්සමිදා, ගෙදර ගියා. හක්කෝයේ කස්සමිදා, පාසල ගියා. වල්ඩ් පේනවා රූප තියෙන්නේ පාසලක් නෙමෙයි, ගෙදරක්. එතකොට ඒකේ උත්තරේ චිබේ කස්සමිදා, ගෙදර ගියා. මං හිතනවා මේ ප්‍රශ්න තුනට නිවැරදිව උත්තර දෙන්න ඔයාලට පුළුවන් වුණා කියලා. ඉතින් මේ පාඩමත් මෙතනින් අවසන් වෙනවා. මං හිතනවා අද පාඩම් මං ඔයාලට තේරෙන විදිහට ඉදිරිපත් කළා කියලා දුන්නා කියලා. එහෙනම් අපහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මම සතුටු වෙනවා, මං හොඳින් ඔයාලට උගන්වලා තියෙනවායි කියලා. ඉතින් අලුත් පාඩමකින් ඉක්මනට හම්බෙමු. අදට ගිහින් ඉන්න හැමෝම පරිස්සමින් ඉන්න. අද පාඩම හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. කාට හරි වැදගත් වෙයි කියලා හිතනවා නම් එයාට ෂෙයා කරන්න. එහෙනම් මං අදට ගිහින් යන්නම්.